Thank you. ආක්ටික් කලාපේට ඉහලින් ඕසෝන් වියනේ හටගත් සිදුර සම්පූර්ණයෙන්ම අතුරුදන්වී තිබෙනවා. කෝපයිනිකස් චන්ද්‍රරිකා පද්ධති මධ්‍යස්ථානය නිවේදනය කළේ නවතම චන්ද්‍රිකා ඡායාරූප අනුව එම සිදුර සම්පූර්ණයෙන්ම වැසිීගොස් ඇති බවයි. ඇන්ටාක්ටිකාවට ඉහලින් ඕසෝන් සිදුරට අමතරව ආක්ටික් කලාපේට ඉහලින් ඕසෝන් සිදුරක් පවතින බව හඳුනා ගැනුනේ පසුගිය මාසයේදී ඒයම මෙෙක් පෘතු. ට ඉහලින් ඕසෝන් වියනේ හටගත් දැවන්තම සිදුර බවද විද්‍යාඥන් හෙළිකර තිබුණා එහෙත් මාසයකට අඩු කාලයකදී එම ඕසෝන් සිදුර වැසියාම සුවිශේෂ තත්වයක් බවයි කෝපර්නිකස් චන්ද්‍රිකා පද්ධති මධ්‍යස්ථානය පවසන්නේ ආක්ටික් කලාපේ හටගාත් මෙම දැවන්ත ඕසෝන් සිදුරට හේතුව මෙතෙක් හෙළි කරනහැ කෙසේ වෙතත් විද්‍යාඥාන් විශ්වාසය පල කරන්නේ පෝලාර් ෝටෙක්හෙවාත් ද්‍රැවීය ශීත සුළං තත්වය මෙම තාවකාලික ඔසෝන් සිදුල නිර්මාණයට මුල්වන්නට ඇති බවයි මෙම වසරේ ද්‍රවීය ශීත සුළං වඩා ශීතවීම හරහා මෙම අසාමාන්‍ය තත්වය නිර්මාණය වන්නට ඇති බවයි प्र්‍රකාශ වන්නේ कैसे වෙතාත් පෘතුවි जीවීන්ගේ ආරක්ෂකයාාවන ඕසෝන් වියන ජලී යता තත්වයට පත්වීම සියලු සත්වයන්ටමයහපත් තත්ත්වයක් වනවා පසුග सමයේ ඇ න් ක්කාවට ඉහලින් පැවති ஓසோන් සිදුරது வேவනවිට ක්‍රමேன் வசியමன் පවතින බවයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. ඒ ලෝකයපුරා හානිකරமானව ක්‍රயாக்காරக்காම් සම්ம்பூර්ණேன்ෙන්ම சீமாවිම මතයි. சூර්යාගේ සිට පෘතුවියට පැමිණෙන අහිතකර පාරජம்பල කියණ මිනිසා වෙත ලங்கවීම වලක්වනු ලබන්නේ ඕසோන් වියන හරහාாய். පෘතුවය සිට கிලෝමීටර විස්සාත් තිහත් අතරඋසකින් பேටන, මෙම ස්තරයේ ගණකම ලෝකයේ විවිධ බූ කලාප අනුව වෙනස්වනු ලබනවා. පෘතුවයේ ජීවය ආරක්ෂා කරනු ලැබුවද මෙම ඔසෝන් වායුුව මිනිස් ශවසන පද්ධතියට හානිකර වායු දූෂකයක් වීමද විශේෂත්වයා. පසුගිය මාසයේ හඳුනා ගත් ආක්ටික් ඔසෝන් සිදුර ග්‍රීන් ලන්තයමන් තුන්ගුණයක් විශාල වුණා එබැවින් ඒ හරහා හටගත හැකි හානිකර ප්‍රතිඵල පිළිබඳවது පර්ේෂක ஆන අන්නතුරු අගවනු ලැබුවා. ඒ එම සිදුර අකණ්ඩව පැවතියේ නම් අහිතකර පාරජම්බුල කිරණ හේතුවෙන් සමේ පිළිකා සහ ஆක්ෂි ආබාධ හටගත හැකි වීම මතයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ පැහැදිලි කරමින් නාසා ගොඩාඩ් මධ්‍යස්ථානය කියා සිටියේ ஆක්ටික් ඔසෝන් සිදුර, තාව කාලික එකක් බවයි දෙදහස් එකොල් හා වසරේදී පළමුුවරට ආක්ටික් කලාපේට ඉහලින් කුඩා ඕසෝන් සිදුරක් හඳුනා ගැනනා. පසුව එය ක්‍රමයෙන් අතුරුදන් වූ බවයි නාසා ආයතනය අනාවරණ කළේ පස්සුගිය වසර කිහිපය තුළ පැවති අධික උණුසුම් කාලගුණය සහ ද්‍රැවීය ශීත සුලං හර හා මෙම තත්වය මතුව ඇති බවද මෙම වාර්තාවේ සඳහන් කෙසේ වෙතාත් මේ වන විට ලෝකය තුළ මතුවමින් පවතින සූභවාදී පාරිසරික තත්වයන්ගෙන් එකක් ලෙසයි ආක්ටික් ඕසෝන් සිදුර අතුරුදන් වීමද බට